ආයුබෝවන් මීට සති කිහිපයකට කලින් මම වීඩියෝ එකක් කරගෙන ආව Realme 6 phone එක ගැන. ඉතින් මේ Realme 6 phone එක ගැන අපිට ගොඩක් හොඳ specs එක ගොඩක් අඩු මුදලකට ගොඩක් හොඳ phone එකක් කියලා කියන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරා මේ Realme phones ගොඩක් අඩු මුදලකට ගොඩක් හොඳ specs තියෙන phones ලබා දෙන විදියට. ඉතින් ඒකට හොඳම උදාහරණේ ගිය අවුරුද්දේ release කරපු Realme X2 Pro phone එක. ඉතින් ඒ phone එකේම upgraded version එක. ඒ කියන්නේ Realme X50 Pro phone එකේ specifications review එකක් තමයි අද අරන් එන්නේ. ඉතින් සෑහෙන්න ගොඩක් හොඳ phone එකක් මේ Realme X50 Pro එක. ඉතින් flagship level එකේ තියෙන phone එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ගොඩක් flagship level එකේම price range එකක් නෑ. සාමාන්‍ය ඉතින් රුපියල් ලක්ෂයක අතර වට මේ phone එක මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වීඩියෝ එක යන කලින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම මේ ෆෝන් එකේ බාහිරින් අපිට බලා ගන්න හම්බ වෙන්නේ මේ ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ අපිට ක්වාඩ් කැමරා සෙටප් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ ගොරිලා ග්ලාස් 5 වලින් මේ බෑක් සයිඩ් එක ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ අපිට ඇලුමිනියම් ෆ්‍රේම් එකක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් බැලූ බැලමින් ගොඩක් Xiaomi Mi 10 Pro ෆෝන් එක හා සමාන බෑක් සයිඩ් එකක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේ මේ ෆෝන් එකේ උඩ පැත්තෙන් අපිට secondly noise cancellation microphone එකක්ද මේ ෆෝන් එකේ දකුණු අත පැත්තෙන් අපිට power key එකද ඒ වගේ මේ ෆෝන් එකේ යට අත පැත්තෙන් අපිට බලා ගන්න හම්බ වෙනවා dual sim tray එක noise cancellation microphone එක USB type C port එක සහ speaker එක අපිට මේ ෆෝන් එකේ යට පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා ඒ වගේ මේ ෆෝන් එකේ වම් අත පැත්තෙන් අපිට බලා ගන්න හම්බ වෙන්නේ volume rockers විතරයි ඒ වගේම මේ ෆෝන් එක අපිට ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ෆෝන් එක අපිට බලා ගන්න හම්බ වෙනවා 6.44 inches super AMOLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ රෙසලියුෂන් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා 1080x2400 කියන රෙසලියුෂන් එක. ඉතින් මේ ෆෝන් එකේ pixel density විදිහට අපිට බලා ගන්න හම්බ වෙනවා 409ක pixel density එකක්. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ අපිට Gorilla Glass 5 වලින් ප්‍රොටෙක්ට් කරලා තියෙනවා. ඉතින් බෑක් සයිඩ් එක හා සමානව අපිට ප්‍රොටෙක්ට් එකක් අපිට මේ ඩිස්ප්ලේ එකේ බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට 90 Hz refresh rate එකක් තියෙනවා. ඒ කියන්නේ වාගේ ඩිස්ප්ලේ එක 90 වතාවක් තප්පරයකට refresh වෙනවා. ඉතින් ගේම් වලට වගේ මේ refresh rate එක ගොඩක් ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගොඩක් flagship level එකේ තියෙන phones වල තියෙන feature එකක් තමයි මේ HDR 10 Plus කියන්නේ. ඉතින් මේ phone එකත් අපිට HDR 10 Plus බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ phone එකේ අපිට display එකම තමයි under display fingerprint එකක් බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ phone එකේ mainly current OS එක විදිහට අපිට බලා ගන්න හම්බ වෙනවා Android 10 version එක. ඒ වගේම මේ Android 10 version එක උඩින් run වෙනවා Realme ලා නිර්මාණය කරන Realme UI 1.0 එක. ඉතින් මේ Android 10 එක සහ මේ Realme UI එක යූස් කරලා ඔයාලට ගොඩක් හොඳ software experience එකක් ගන්න පුළුවන්. ඉතින් මේ software experience එක ගොඩක් බලපාන්නේ මේ phone එකේ තියෙන chipset එක. ඉතින් මේ phone එක අපිට flagship level එකේ තියෙන chipset එක බලා ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ phone එකේ Snapdragon 865 7 nanometer chipset එක බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මේ වෙනකන් රිලීස් වෙච්ච ගොඩක් ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන ෆෝන්ස් වල අපිට මේ Snapdragon 865 chip එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ chipset එක අපිට octa-core 2.84 GHz CPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ CPU එකත් එක්ක අපිට Adreno 650 කියන GPU එකත් මේ chipset එකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් හොඳ games වලට ගොඩක් හොඳ app වගේ දේවල් කිසිම බාධාවකින් තුරව ඔයාලට මේ ෆෝන් එකේ ලැග් නොවි ප්ලේ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් හොඳ chipset එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් flagship level එකේ තියෙන chipset එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකම අපිට මේ ෆෝන් එක storage සහ RAM capacity 3කින් මිලදී ගන්න පුළුවන්.
එකියමාර මේ ෆෝන් එකේ ස්ටෝරේජ් 3කින් සහ RAM capacity 3කින් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේ ෆෝන් එක 6GB RAM එකක් එක්ක 128GB ස්ටෝරේජ් එකක් එක මිලදී ගැනීම හැකියාවක් තියෙනවා ඩොලර් 549කට. ඉතින් ඒක ශ්‍රී ලංකාවේ මුදලින් කන්වර්ට් කරාම රුපියල් ලක්ෂයක විතර මුදලක් සෙට් වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මේ ෆෝන් එක 8GB RAM එකක් එක්ක 128GB ස්ටෝරේජ් එකක් එක්ක මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම මිලදී ගන්න ගියොත් ඔයාලට ඩොලර් 599ක අගයක් පලා ගන්න හැකි වෙනවා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ශ්‍රී ලංකාවේ මුදලින් 112,000ක වගේ මුදලක් වෙනවා. ඉතින් එහෙමත් ඔයාලට මේ ෆෝන් එකේ RAM එක ස්ටෝරේජ් එක මදි කියලා හිතෙනවා නම් ඔයාලට මේ ෆෝන් එක 12GB RAM එකක් එක්ක 256GB ස්ටෝරේජ් එකක් එක්කත් මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ වර්ෂන් එකේ මිල අපි බැලුවොත් අපිට ඩොලර් 619ක අගයක් තමයි බලා ගන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා මුදලින් අපිට මේ ෆෝන් එකේ 12GB වර්ෂන් එක බලා ගන්න පුළුවන් වෙනවා 116,000ක සමාන අගයක්. ඉතින් මේ ප්‍රයිස් ඩිෆරන්ස් එක ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම මේ ඩොලර් එක තමයි කන්වර්ට් කරලා කිව්වේ. ඉතින් මේ ෆෝන් එක අපිට UFS 3.0 බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට කාර් ස්ලොට් එකක් නම් සපෝට් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය අර කිව්වා වගේ ඔය ගොඩක් ලොකු ස්ටෝරේජ් එකක් නෙදී ගන්නවා නම් ගොඩක් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. මොකද මේ ෆෝන් එක කාර් ස්ලොට් එකක් නම් පාවිච්චි කරගන්න හම්බ වෙන්නේ නැති නිසා. ඒ වගේම මේ ෆෝන් එකේ ප්‍රයිමරි කැමරා සෙටප් එක ෆ්ලැග්ෂිප් නොවුනත් ෆ්ලැග්ෂිප් ලෙවල් එක හා සමාන කැමරා සෙටප් එකක් බලාගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ වාර මේ ෆෝන් එකේ ක්වාඩ් කැමරා සෙටප් එකක් විතර තමයි බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ ක්වාඩ් කැමරා සෙටප් එක අපිට බලාගන්න හම්බ වෙනවා 64 මෙගාපික්සල් f1.8 අපේජ් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක්, 12 මෙගාපික්සල් f2.5 අපේජ් එකක් තියෙන ටෙලිෆොටෝ ලෙන්ස් එකක්, 8 මෙගාපික්සල් f2.3 අපේජ් එකක් තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකක් සහ 2 මෙගාපික්සල් f2.4 අපේජ් එකක් තියෙන ඩෙප් සෙන්සර් එකකුත් අපිට මේ ෆෝන් එකේ ප්‍රයිමරි කැමරාවේ කැමරා සෙටප් එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට 4K සහ ෆුල් HD වීඩියෝ රෙකෝඩ් කරගන්න හම්බ වෙනවා. ඒකත් අපිට 30 FPS ඉඳන් 60 FPS වෙනකන් ඔයාලට මේ ෆෝන් එකේ 4K සහ ෆුල් HD වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙහෙම කිව්වා කියලා ඔයාලට කිසිම අයිඩියාවක් එන්නේ නැහැ මේ ෆෝනේ කැමරාව කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම මේ ෆෝනේ කැමරා සෑම්පල්ස් කීපයක් දාන්න. ඒතකොට ඔයාලට ලොකු අයිඩියාවක් ගන්න පුළුවන් මේ ෆෝන් එකේ කැමරා සෑම්පල්ස් වලින් මේ ෆෝන් එකේ කැමරාව ගොඩක් ක්වොලිටිද, ඒ වගේම මේ ෆෝනේ කැමරාවේ තියෙන ඩීටේල්ස් මොන වගේද කියලා. ඉතින් අපි එහෙනම් මේ ෆෝනේ කැමරා සෑම්පල්ස් ටික ඉක්මනට බලලෙමු. ඉතින් මම හිතනවා මේ කැමරා සෑම්පල්ස් ටික බැලුවහින්ද ඔයාලට ගොඩක් ගොඩ අයිඩියාවක් ගන්න පුළුවන් වෙයි මේ ෆෝනේ කැමරාව කොහොමද කියලා. ඉතින් මේ ෆෝන් එක ප්‍රයිමරි කැමරාව වගේ නෙමෙයි, මේ ෆෝන් එකේ අපිට බලාගන්න වෙනවා හොඳම සෙල්ෆි කැමරාවක්. ඒ කියන්නේ ගොඩක් හොඳ සෙන්සර් එකක් තියෙන සෙල්ෆි කැමරාවක්. ඉතින් මේ ෆෝන් එකේ අපිට ඩුවල් කැමරා සෙටප් එකක් විදිහට තමයි සෙල්ෆි කැමරාව බලාගන්න හම්බ වෙන්නේ. ඉතින් මේ සෙල්ෆි කැමරාව අපිට බලාගන්න හම්බ වෙනවා 32 මෙගාපික්සල් f2.5 අපේජ් එකක් තියෙන වයිඩ් ලෙන්ස් එකක්, ඒකම අපිට 8 මෙගාපික්සල් f2.2 අපේජ් එකක් තියෙන අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එකකුත් අපිට මේ ෆෝන් එකේ සෙල්ෆි කැමරාවේ බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට මේ ෆෝන් එකේ සෙල්ෆි කැමරාවේ නම් 4K වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඔයාලට මේ ෆෝන් එකේ ෆුල් HD තමයි සෙල්ෆි කැමරා වීඩියෝ රෙකෝඩ් කරගන්න හම්බ වෙන්නේ. ඉතින් ඔයාලට මේ ෆෝන් එකේ ෆුල් HD වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන් වෙනවා 30 FPS ඉඳන් ඔයාලට 128 FPS වෙනකන් මේ ෆෝන් එකේ සෙල්ෆි කැමරාවේ වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් Realme ල ගොඩක් දක්ෂයි තමයි ඒගොල්ලගේ ස්මාර්ට් ෆෝන් වලට ගොඩක් හොඳ බැටරි එකක් දෙන්න. ඒ වගේම මේ බැටරි එක ගොඩක් ඉක්මනින් ෆාස්ට් චාර්ජින් වෙන ෆාස්ට් චාර්ජින් ටෙක්නොලොජි එකක් දෙන්න. ඉතින් මේ ෆෝන් එක අපිට බලා ගන්න හම්බ වෙන මිලියම් පවර් 4200ක බැටරි එකක්. ඉතින් මේ බැටරිය චාර්ජ් කරගන්න අපිට 65 වොට් සුපර් ඩ්‍රාට් ෆ්ලෑෂ් චාර්ජර් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ චාර්ජර් එකෙන් මේ Realme ල කියන විදිහට ඔයාලට ෆුල් චාර්ජ් කිරීමේ හැකියාවක් තියෙනවා විනාඩි 35ක් ඇතුළත. ඉතින් සාමාන්‍ය Realme X2 Pro ෆෝන් එකෙත් අපිට ඒ හා සමානම
ඉක්මනින් චාර්ජ් වීමේ හැකියාවක් බලා ගන්න හම්බ වුණා. ඉතින් මේ ෆෝන් එකත් අපිට ගොඩක් ෆාස්ට්ව වාගේ බැටරි එක චාර්ජ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තවදුරටත් අපිට ඩුවල් ස්පීකර් සිස්ටම් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ කියන්නේ ස්ටීරියෝ සිස්ටම් එකක් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාට ස්පීකර් එකක් ඉයර් පීස් එකකුත් වාට මේ ෆෝන් එකේ සවුන්ඩ්ස් අවුට්පුට් එකක් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම මේ ෆෝන් එක අපිට ඇක්සලරෝමීටර් එකක් සහ ගයිරොස්කෝප් සෙන්සර් එකක් අපිට මේන්ලි සෙන්සර්ස් විදියට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ෆෝන් එක මේ ගානට ගොඩක්ම වාසි. ඒ කියන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන චිප්සෙට් එකක්, ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක්, ඒ කියන්නේ ගොඩක් හොඳ රැම් එකක්, ඒ කියන්නේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන රැම් එකක්, ඒ වගේම ගොඩක් හොඳ ක්වලිටි කැමරා සෙටප් එකක්, වගේම ගොඩක් ඉක්මනින් ෆාස්ට් චාර්ජර් වෙන බැටරි එකක් එක්ක අපිට මේ ෆෝන් එක රුපියල් ලක්ෂයත් රුපියල් 1,20,000 අතර මුදලකට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ ෆ්ලැග්ෂිප් ලෙවල් එකේ තියෙන ෆෝන් එකක් මිලදී ගන්නකොට රුපියල් 1,65,000 අධික මුදලක් වෙනවා. ඉතින් මං හිතන්නේ මේ ගානට මේ ෆෝන් එක ගොඩක්ම වාසි. ඉතින් මං හිතන්නේ වාට මේ ෆෝන් එක ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එක ගැන වාට මොකද හිතෙන්නේ? ඉතින් මේ ෆෝන් එක ගැන ඔයාට හිතෙන දේවල් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ඊට හැපෙද තියෙන බෙල් එකක් ක්ලික් කරන්න. ඒතකොට ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඉක්මනට බලන්න. ඉතින් ෆලෝ කරන්න අපේ සෝෂල් මීඩියා වල SS section කියලා සර්ච් කරලා. ඉතින් මේ වීඩියෝ බැලුවාට ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.